සංගීත දෙවෙනිනිම රසිකයෝ ගොඩක් ආසාවෙන් බලන් හිටිය අවන්තගේ පාටිය එනකන්. ඇත්තටම එකට හේතු තිබුණා. එක පැත්තකින් මහීලා සංගීතයක් සෙල්ලම් කරනවට ආසාවෙන් හිටියා. තව පැත්තකින් අවන්තල පාටියේ විනෝද වෙනවට කැමැත්තෙන් හිටියා. ඉතින් දැන් පාටිය ලස්සන්ටම තිබුණා. ඉතින් හැමෝම ගැන ගොඩක් සතුටු වුණා. හැබැයි අවන්කෝම ගැන සතුටු වෙන බැරි පිරිසක් හිටියා. ඒ තමයි නයන සහ කල්නගේ කණ්ඩායමේ උදවිය. නයනට ඕන කළේ මහීලව පොලිසියට අල්ලලා දෙන්න. හැබැයි ඉතින් අතුලගේ උදව් නිසා මහීලට ඒ ගමන යන්න පහසු වුණා කියන දේ අපි දැක්කා. අපි මතක් කරද්දි ආයේ ආයේ බලන්න හිතෙන කොටසකුත් තිබුණා. ඒ තමයි අතුලගෙන් අවස්ථාවක් ඉල්ලගෙන නයන්ට කණ්ඩ ගහපු ඒ සුන්දර මොහොත පොලා. ඉතින් දැන් හැම ප්‍රශ්නෙම විසඳිලා තියෙන්නේ. මහිත් මොනම අවස්ථාවකවත් අසේනගේ ඉල්ලීමකට පිටින් යන්නේ නැහැ. ඒ නිසාමයි සංගීත කණ්ඩායමත් එක්ක ගියේ අවන්තගේ පාටියට. හැබැයි අපි දැක්ක තවත් දෙයක්. ඒ තමයි අවන්තගේ පාටියට කොයිතරම් සතුටින් විනෝදයෙන් ගත වුණත් ඒ හැමදේම කඩක්කප්පල් කරන්න තවත් පිරිසක් බලන් ඉන්නවා. ඒ තමයි මේනක සහ අශෝක. ඉතින් මේ දෙන්න කලින් නම් හොටෙල් එක ඇතුලේ කුඩු දාන්න හැදුවත් ඊට පස්සේ සිද්ධ වුණේ මේකයි. ඒ තමයි අශෝකට මේ වැරද්දට අහුවෙන්න වෙන නිසා කෙලින් මේ තීරණය වෙනස් කළා. ඊට පස්සේ කාර් එකකින් මේ කුළු දාන්න තීරණය කළා. හැබැයි ඉතින් අනුහස්ලා කට්ටියම ඉන්නේ ඇතුලේ. මේ කාටවත් එළිය වෙන කිසි දෙයක් පේන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි ලොකුම ප්‍රශ්නය තියෙන්නේ මේ වෙලාවේ. අන්න එහෙම අපිට හිතන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි මේ උගුලෙන් බේරෙන්න විදි නැත්තේත් නැහැ. ඔයාට මතක ඇති මහීලා අවන්තගේ පාටියට එනකොට නයන කරදර කරනකොට අතුල තමයි බේරගත්තේ මහීලව. එතකොට මේ වතාවෙත් එහෙම වෙන්න බැරි කමක් නැහැ. ඒ කියන්නේ අතුල මහීලගේ පස්සෙන් මහීලට කරදරයක් ඒවි කියලා තියෙන බයට එන්නත්. ඉතින් ඒ ආපු අතුල කාර් පාක්කේ හිටියා වෙන්න පුළුවන්. එතකොට මේනකලාගේ උමනාවට කුඩු දාන්න හදනකොට මේක අතුලට අහුවෙන්න වැඩි ඉඩ කඩක් තියෙනවා. මෙතන ආනන්දත් ඉන්න ඇති. එතකොට මේ දෙන්නම එකතු වෙලා මේ කුඩු දාන්න අපේ කාට ගහලා ඇත්ත විස්තරය දැනගෙන ඊට පස්සේ අනුහස්ලටත් නොදෙනීම මේක නා පොලිසියට බාර දෙයි කියලා අපිට හිතන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් අතුලගෙන් දෙවෙනි නිමේ චන්ඩි ගුටි කණ එක නම් ඉතින් හැමෝටම සතුටු වෙන්න පුළුවන්. වගේම අතුල ගැන කලින් තියන් හිටිය වැරදි අදහස් අතාරින්නත් පුළුවන් කාලයක් තමයි මේ අවිත් තියෙන්නේ කියලා අපිට හිතන්න පුළුවන් කමක් තියෙනවා. මොකද අතුල කියන්නේ මැරේක්ගේ ලේබල් එකක් ගහන් හිටියට හොඳ මනුස්සයෙක්. ඇත්තටම තුෂාරිගේ අයියද මේ කියලා පුදුම වෙන්නත් සිද්ධ වෙනවා අතුලගේ සමහර වැඩ දැක්කට පස්සේ. මොකද ඉතින් තුෂාරි නම් මේ තරම් හොඳ කෙනෙක් නෙවෙයි කියන එක අපිට පැහැදිලි දේ විදියට ගන්න පුළුවන් වෙනවා. ඉතින් අතුල මහීලගේ පැත්තේ හිටගත් එක නම් ඉතින් වාසනාවක්. මොකද දවසක අතුල කල්පනගෙන් මහීව ආරක්ෂා කරන වැඩෙත් බාරගනී කියලා හිතන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම අතුල නිසා මිලින්දට උනත් දවසක ප්‍රශ්න ගොඩකට මුණ දෙන්න වෙයි කියලා හිතන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් අතුල මේනකගේ ගෝලය අල්ලගන්න එකට කැමති ඔයා වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම සංගීත ගැන ඉදිරියට වෙන දේවල් දැනගන්න SL Store Dream subscribe කරන් යන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම අතුල ගැන දැනෙන අවංක අදහස කමෙන්ට් එකක් විදියට ලියාගෙන යන්නත් අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.